මඩකලපුව දිස්ත්‍රික්කේ රාජ්‍ය ඇමති එස් වියාලේන්ද්‍රන් නැමති පරිසර රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වන රොෂ්මන් කියන පුද්ගලයා ඊයේ දවසේදී රුපියල් 115ක පගාවක් ලබාගෙන අල්ලස් මුදලක් ලබා ගන්න ගිහිල්ලා මඩකලපුව කල්ලඩි බීච් එකේ දැන් බීච් වල තමයි අල්ලස් ලබා ගන්න. බීච් එකේදී අල්ලස් ලබා ගන්න ගිහිල්ලා අහුවෙලා තියෙනවා. දැන් අද දවසේ ඔහුව උසාවියට ඉදිරිපත් කරනවා කියලා කිව්වා. අපි තාම දන්නේ නැහැ මොනවද වෙලා තියෙන්නේ කියලා. හැබැයි අපිට දැනගන්න තියෙන ආරංචි තමයි යාලේන්ද්‍රන් රාජ්‍ය ඇමතිතුමාගේ මේ ලේකම්වරයා මුදල් 115ක් පගා වශයෙන් අල්ලස් වශයෙන් වැලි පර්මිට් නැත්තම් ඛනිජ සම්පත් වල පර්මිට් එකක් සඳහා ලබා දෙන්න කියලා තමයි අහුවෙලා තියෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ මේ වියාලේන්ද්‍රන් කියන රාජ්‍ය අමාත්‍යවරයාට මේ රාජ්‍ය අමාත්‍යංශය හම්බලා මීට මාසයක් විතර උඩදී තමයි හම්බුනේ. පහුගිය පාර ජනාධිපතිතුමා මඩකලපු ආපලේ ජනාධිපතිතුමා දවල් කෑමට වියාලේන්ද්‍රන්ලා ගෙදර ගියා. ඊට දවස් තුනකට පස්සේ වියාලේන්ද්‍රන් ඇමතිතුමාට පරිසර රාජ්‍ය අමාත්‍යවරයා හම්බුණා. එතකොට දැන් මීට කලින් හිටපු පරිසර රාජ්‍ය අමාත්‍යවරයා දැන් කෙහෙලි ආරම්භ කළා. එයා හිරේ ඉන්නේ. එතකොට මේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම්වරයා මේ මුදල් ලබා ගන්නකොට මේකේ පැහැදිලිවම අමාත්‍යවරයාටත් මේකේ සම්බන්ධතාවයක් තියෙනවා. අපිට ආරංචි වෙලා තියෙන විදිහට අමාත්‍යවරයා එතන ඉඳන් ත්‍රිවිල් එක පැනලා ගියා කියලා තමයි එතන හිටපු කට්ටිය කියන්නේ. ඒක අමාත්‍යවරයා අත්තරංගුවට ගන්නේ නැතුව මේ ලේකම් කෙනෙක් විතරක් අත්තරංගුවට අරන් තියෙනවා. අමාත්‍යවරයා ඍජුව මේකට සම්බන්ධ නිසා තමයි අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් මේක ඉදලා තියෙන්නේ. අමාත්‍යවරයා එතන ඉන්නවා කියන්නේ මොකද්ද මේකේ තේරුම? එතකොට දැන් ජනාධිපතිවරයා මේ පරිසර අමාත්‍යංශයේ මොහොත දීලා මාසයක් වගේ ඇතුළත කාලය ඇතුළ මෙවන් දූෂිත ක්‍රියාවක නිරත වුණාම ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා. මොහොව වහාම මේ තරතුරෙන් ඉවත් කරන්න ඕනේ. එක්කෝ මොහු ඉල්ලාස් වෙන්න ඕනේ ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවා නම්, එහෙම තමන් අහුණාන් පස්සේ ලැජ්ජාදහර තියෙනවා නම් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලාස් වෙන්න ඕනේ පරීක්ෂණයක් ඉවර වෙනකල්. හැබැයි රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලාස් වෙන්න බලාපොරොත්තුවක් නැත්නම් ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා. මොහුව වහාම මේ තනතුරෙන් ඉවත් කරන්න. මොකද මේ රටේ මහජනතාවගේ මුදල් මහජනතාවගේ සම්පත් වලින් මේ පුද්ගලයා හොරකම් කරන්න තමන්ගේ පෞද්ගලික ලේකම් භාවිත කරලා තියෙනවා. මේ පළවෙනි පාර නෙවෙයි. මීට අවුරුද්දකට පෙර රාජ්‍ය අමාත්‍යවරයාගේ එක කුස උපන් සහෝදරයා සදාසිව මයිරන් කියන පුද්ගලයා මේ වගේම මොහතක මේ වගේම අවස්ථාවක් කාමරයක් තුළ කැමරාවල පගා ගන්න එකක් අහුවෙලා එයා හිරේ ගියා සදාසිව මයිරන්. ඊට පස්සේ රාජ්‍ය අමාත්‍යවරයා කිව්වා මගේ පවුලේ සහෝදරයෙක් වුණත් මම ඔහුව මං වැරද්දක් කරොත් මම පක්ෂෙන් අයින් කරනවා කියලා අයින් කරා. එයා දැන් ගිහින් ඩග්ලස් දේවානන්ද පක්ෂයේගේ පක්ෂයේ ඉන්නවා. තනතුරක ඒක වෙනම දෙයක්. ඒතර මේ රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පගා ගන්නකොට තමයි මේ මිනිස්සු අහුවෙනවා කියන එක තමයි පැහැදිලි සැකයක් ලෙස අපිට කියන්න තියෙන්නේ. තර මින් ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ඡන්දෙදී යම් හේකින් දිනන්න බලාපොරොත්තු වෙනවා නම් එතුමාට ජනතාව බලාපොරොත්තු වෙන මේ දූෂණ විරෝධය. පහුගිය කාලයේදී මේ රාජපක්ෂලත් එක්ක එක ගොඩේ හිටපු නිසා කොහොමද ජනාධිපතිතුමාව රාජපක්ෂ ගොඩේ මිටිව දැන් හැබැයි දැන් අඩුමතරමේ දැන් එළියට අපිට පේන්න හරි රාජපක්ෂලා ඉවත් වෙලා කියන දෙයක් අපිට පේන්න තියෙනවා. රාජපක්ෂලා වෙනම අපේක්ෂකයෙක් දානවා කියලා කියනවා. ධායිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒවන් අවස්ථාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් හරි දූෂණයට විරුද්ධව වංචාවට විරුද්ධව හොරකමට විරුද්ධව තීන්දුව ගන්න ඕනේ. තමන්ගේ රාජ්‍ය අමාත්‍යවරයෙක් තමන් අනිත්ක ජනාධිපතිතුමා තමයි පරිසර කැබිනට් අමාත්‍යතුමා. තම ජනාධිපතිතුමාගේ අරද අමාත්‍යංශය තියෙන්නේ. තමන්ගේ රාජ්‍ය අමාත්‍යතුමා හොරකම් කරන්න ගිහිල්ලා තමන්ගේ ලේකම් එක අහුවෙලා තියෙනවා නම් මොහුට වහාම ඇක්ෂන් එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් මින් ඉදිරියට ජනාධිපතිවරණයක් කරන කාලේදී කොහොමද ජනාධිපතිතුමා හරි තීන්දුව කෙලින් තීන්දුව ගන්නේ කියලා ජනතාව පිළිගන්නේ. හොරකම් දූෂණ වලට ජනාධිපතිතුමා දැම්ම විරුද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කොහොමද කියන්නේ ජනතාවට නෑ නෑ දැන් ජනාධිපතිවරණය ළඟ නිසා එතුමා මේ රියාලේන්ද්‍රන තියාගෙන ඉඳි පස්සේ රියාලේන්ද්‍රන අස්කරයි එහෙම කියන්න බෑ. එතුමාත් රටේ අරගලයක් තුලින් ජනතාව ඉල්ලුවේ මේ දූෂණය මේ වංචාව නවත්තන්න කියලා. ලැජ්ජ නෑ රුපියල් 115ක පගාවක් අරගෙන තාම අමාත්‍යංශ තියන් ඉන්නවා. ඉතින් මම මේ අවස්ථාවේදී කියන්නේ වහාම මේ රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලාස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ජනාධිපතිතුමා මේ රාජ්‍ය අමාත්‍යතුමා අයින් කරන්න ඕනේ කියන එක තමයි මඩකලපුව දිස්ත්‍රික්කේ ජනතාවගේ තිල්ලීම. මොකද රටේ ඇවිල්ලා කරප්ෂන් දූෂණ විරෝධී රටක් බවට අපි මේක පරිවර්තනය කරනවා නම් IMF එකෙන් කියලා තියෙනවා නම් මේ රට හරිතැනකට ගේනවා නම් දූෂණේ සහ වංචාව තියෙන්න බෑ. ඉතින් මේ වගේ දූෂණ විරෝධී දේවල් වල සම්බන්ධ වෙලා ඉන්න අමාත්‍යවරුන් දිගටම ජනාධිපතිතුමා තුරුල් කරන් හිටියොත් එහෙම මේකෙන් ජනාධිපතිතුමාගේ නමටත් කැල්ලක් වෙන එක තමයි මේ අවස්ථාවේ කියන්නේ. ඔබ මිසක්